Lanka Premier League 2022 එක්ව ජයගමු. විශේෂයෙන්ම අද දවසේ අපිට මහජන උපයෝගිතා කමිෂන් සභාවේ සභාපතිවරයා විසින් අද සාකච්ඡාවක් ලබා දුන්නා. අපි කීප වතාවම මහජන උපයෝගිතා කමිෂන් සභාවට ඇවිල්ලා කිව්වේ මේ දැන් තියෙන විදුලි බිල ජනතාවට දරා ගන්න බෑ. දැනට ජනතාව විදුලි බිල් ගෙවා ගන්න බැරුව දැනටත් 125ක් ජනතාවගේ ගෙවල් වල විදුලිය විසන්ධි කරලා තියෙන්නේ. විශේෂයෙන්ම කොළඹ මහල් නිවාසවල වතුවල ජීවත් වෙන ජනතාව එදිනෙදා අම්බ කරන් කන ජනතාවට විදුලි බිල ගෙවා ගන්න බැරිව අද කරන්ට් එක කපලා ගිහිල්ලා තියෙනවා. කරන්ට් එක කපලා ගිහිල්ලා දින කිහිපයක් වුණත් ජනතාවට මුදල් ගෙවා ගන්න බැරි තත්වයක තියෙනකොට අමාත්‍යවරයා චණ්ඩි පාට්ටකෙන් ඇවිල්ලා කියනවා පළවෙනිදා ඉඳලා තවත් බිල වැඩි කරනවලු. අමාත්‍යවරයාට නෛතික පදනමක් නැති බව විදුලි බිල වැඩි කිරීම සඳහා නෛතික පදනමක් නැති බව අද මහජන උපයෝගිතා කමිෂන් සභාවේ සභාපතිවරයා විසින් පැවසුවා. එතෙක්ම එතුමා පැවසුවා මහජන උපයෝගිතා කමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවා අමාත්‍යවරයාට ඕන විදියට පළවෙනිදා ඉඳලා බිල වැඩි කරන්න දෙන්නේ නැහැයි කියලා. අපි අහුවා ෆෙබ්‍රුවරි මාසෙවත් වැඩි කරනවද කියලා. එහෙම කරන්නත් එතුමාලාට කිසිම අවසරයක් නැහැ. මොකද හේතුව ඒකට අවශ්‍ය විධිවිධාන සකස් කරලා කිසිම දෙයක් නැතුව ඒ අමාත්‍යවරයාට පාතාලයේ ක්‍රියාකාරකම් කරනවා වගේ බලහත්කාරයෙන් පළවෙනිදා ඉඳලා මිල වැඩි කිරීමට කිසිම නෛතික පදනමක් අයිතියක් නැති බව ප්‍රකාශ කරා. ඒ වගේම මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම කියනවා ඔය කාංචන කියන්නේ අමාත්‍යවරයෙක් කියලා වුණාට කාංචනට කිසිම දැනීමක් නැහැ අමාත්‍ය ධුරයක් දරන්න. එවැනි මොහොතක තමයි ඔය ඇමතිකම් දෙන්න කවුරුත් නැතුව ඔය නිකන් එක එකාට දෙන්න ඇමතිකම් හොයනකොට ඔය හිඟමනේට දුන්න ඇමතිකමක් තියෙන්නේ. ඒ ඇමතිකම අරගෙන මාධ්‍ය ජනතාවට පාඩ දාන්න නම් එන්න එපා කාංචනට අපි කියනවා. ඒ වගේම අපි කියනවා පළවෙනිදා ඉඳලා කාංචනට ඕන විදියට විදුලි බිල වැඩි කරොත් සමස්ත රටේ ජනතාවෙන් දැන්ට 130ක් විතර විදුලිය කපල විසන්ධි කරලා තියෙනවා. ඒ වගේම අපි කියනවා මේ රටේ පළවෙනිදා ඉඳලා බලහත්කාරයෙන් විදුලි බිල වැඩි කරොත් අපි කිසිම කෙනෙක් විදුලි බිල් ගෙවන්නේ නැහැ. මේ රටේ සමස්ත ජනතාව පහතරට වතුකම්කරුවන්, ජනහඬ සංවිධානය, ස්වයංරැකියා කාන්තා සංවිධානය, සමස්ත ලොතරැය ඇලවිනියුත්තන්ගේ සංගමය, එක්සත් ජාතික ස්වයංරැකියා වෙළඳ ව්‍යාපාරිකයන් සංගමය ඇතුළු මේ රටේ ඉන්න සිවිල් සංවිධාන නායකයන් ගමෙන් ගමට ගිහිල්ලා අපි කියනවා විදුලි බිල් ගෙවන්න එපා. අපි බලමු මේ අදූරදර්ශී මේ දූෂිත දේශපාලඥයෝ අපිව කී දවසක් අඳුරේ තියයිද කියලා. අද උන්ගේ බිල් ගෙවීම් පෑරෑරලා ජනතාව දුක් විඳිනවා. අද ජනතාවගේ විදුලි බිල කපලා ගිහලා ජනතාව කරන්ට් එක නැවත මුදල් දීලා ලබා ගන්න බැරුව ජනතාව දුක් විඳිනවා. එවැනි මොහොතක මහජන උපයෝගිතා කමිෂන් සභාව ස්වාධීන කමිෂන් සභාවට උඩින් ගිහිල්ලා කාංචන මේ අසික්කිත අමනෝචිත වැඩේ කරන්න හදනවා නම් කාංචනට පිළිතුරු දෙන්න සූදානම්. අපේ රටේම ජනතාව පෙළගස්සනවා. ගමින් ගමට ගිහිල්ලා ජනතාව පාරට බස්සලා කියනවා පළවෙනිදා ඉඳලා කරන්ට් බිල ගෙවන්න එපා. අපි බලමු මේ කාලකන්ණි දේශපාලඥයෝ අපිව දවස් කීයක් අඳුරේ තියයිද කියලා. ඒක නිසා අපි මහජන උපයෝගිතා කමිෂන් සභාවට ස්තුතියන් දෙනවා. කොන්ද කෙලින් තියාගෙන අද තීන්දුව තීරණ ගන්නවට අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. දේශපාලනයට කඩේ නොගිහින් ස්වාධීන කමිෂමක් ඇටියට අද වැඩ කිරීම සම්බන්ධව අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි කාංචනට කියනවා නැති බැරි මිනිස්සුන්ට අත තියන්න අරගෙන බඩ පුරවගෙන යන්න හදන්න එපා. කාලකන්ණි විදියට බඩ පුරව ගන්න හදාගත්තොත් හෙට අනිද්දා වෙන්නේ කාංචනට පාරේ බෑලා යන්න නෙවෙයි. කොසු ඉදල් අරගෙන ගෑනු ගෙවල් ළඟට ලේස්තිලා හිටපල්ලා කියන එක තමයි අද මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ.